අයිබෝබන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසාය ප්‍රධාන පුවත් විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය මෙරට ජනගහනයෙන් 20%කට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි අදාළ කරුණු සුවා බැලීමට විශේෂ කමිටුවක් අද අලුයම පහට ඇඳිරි නීතිය ඉවත් කළ පසු අදත් ප්‍රදේශ රැසකින් කොවිඩ් ආසාදිතීන් හමු වෙයි. වැලිකඩ බෝගම්බර මාතර බන්ධනාගාරවල රැඳවියන් 100කට අධික පිරිසකට කොරෝනා. කොවිඩ් වැළඳුණු පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාවත් තවදුරටත් ඉහළට. බස්නාහිර පළාතේ 250 ඉක්මවයි. මැනින් වෙළඳපොලේ උණුසුම් තත්ත්වයක්. සෞඛ්‍යංශ නිර්දේශ ලැබෙන තුරු මැනින් වෙළඳපොල නැවත දැනුම් දෙන තුරු වසා තැබේ. පාසල් දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපන කටයුතු ලබන 15 වන දා සිට ආරම්භ කිරීමට සැලසුම්. දින 40ක් වසා දැමූ ප්‍රදේශවලිනුත් කොරෝනා රෝගීන් හමු වෙනවා. ඒ කියන්නේ වහලා තිබ්බා කියලා වසංගතය මර්ධනය කරන්න බෑ කියන එක. හැමෝගෙම සහය කොරෝනා මර්ධනයට අවශ්‍යයි. ජනපති අවධාරණය කරයි. පිළිවෙලක් නැති වැඩවලින් ජනතාව පීඩාවට පත් කරන්න එපා. සජිත් රජේට කියයි. ප්‍රථමයෙන් දේශීය පත්වතයි අවධානය. බස්නාහිර පළාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට පැන වූ නිරෝධායන ඇඳර නීතිය අද අලුයම පහට ඉවත් කෙරුණා. මේ අතර ඇඳර නීතිය පැන වූ කාල සීමාව තුළ ඇඳර නීතිය කඩකළ පුද්ගලයන් 2923 දෙනෙකු අතරංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දින 12ක් පුරා බස්නාහිර පළාතටම පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම ඉවත්වීමත් සමග ජනතාව යලිසිය දෛනික කටයුතු ආරම්භ කිරීම සිදු කළා. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොළඹ මැනින් වෙළඳපොලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවට ප්‍රකාශ කර තිබුණත් අද දින මැනින් වෙළඳපොල වසා දමා එයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන ආකාරයක් දක්නට ලැබුණා. කියන්නේ අපි හිතමනාකෙ මෙතන බඩුවානේ අපි දුනක් ඉඳලා එන්නේ කියුවා 19 කින් ආවේ මේ මාධ්‍යයට අපි දුන්න 7 වෙනි දරිනවා කියලා අපිට බලවනේ මාධ්‍යෙන් හරි ප්‍රතිචාරයක් මේක අපි දන්නා නේද ප්‍රියන්තනේ ජනාධිපති කාර්යාලයට බලේ ගායද පොලිසියට කවුද කියලා කවුරුද නමුත් කෝටි ගානක එළවලු ඇවිල්ලා තියෙනවා කිසිම කෙනෙක් මේ ගැන කතාවක් නැහැ මලානදා නීවර වෙලඳ මධ්‍යස්ථානයේ තැනගෙන යාමට කටයුතු කරන්න මෙතර පවතින තත්වය අනුව පිටකොටුව මැනින් වෙළඳපොළ තවදුරටත් වසා දැමීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ මැනින් වෙළඳපොළේ සේවය කරන සේවකීන් පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් බස්නාහිර පළාතට පැන වූ ඇඳිරි නීතිය ඉවත් කළද කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 8ක්, කලුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 2ක් සහ එක් ග්‍රාම සීමා වසමක් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයේ ඉලිප්පු ගෙදර ග්‍රාම නිලධාරී වසම සහ කඩවීදිය ග්‍රාම නිලධාරී වසම මෙන්ම කුලියපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර හම්මලව සහ ඉහළ කලුගමුව යන ග්‍රාම නිලධාරී වසම් 3 ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 2ක් නැවත දෙනුම් දෙන තුරු හුදෙකලා ප්‍රදේශ බව ප්‍රකාශයට පත් කර තිබෙනවා මේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් වුණත්
මේ ප්‍රදේශ ලොක්ඩවුන් නැත්තම් හුදෙකලා කිරීමකට ලක් කර තිබෙනවා. මෙසේ හුදෙකලා කර තිබෙන්නේ ඒ ප්‍රදේශයෙන් ආසාදිතයින් බිහි වෙච්ච නිසා, ඒ වගේම තවදුරටත් බිහි වීමට අවස්ථාව තිබෙන නිසා, ඔවුන් මගින් අනෙක් ප්‍රදේශවලට මේ රෝගය පැතිරීමට අවස්ථාව තියෙන නිසා. යනු හුදෙකලා කිරීම යන සිද්ධාන්තේ නැත්තම් ලොක්ඩවුන් කිරීම යන සිද්ධාන්තේ මූලික අරමුණ වන්නේ කිසිවෙකුට එම ප්‍රදේශය ඇතුළට යන්න බෑ, ඒ වගේම කිසිවෙකුට ඒ ප්‍රදේශවලින් පිටතට පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක තමයි හුදෙකලා කිරීම නැමැති සිද්ධාන්තේ මූලික අරමුණ වන්නේ. මේ ප්‍රදේශ හරහා ගමන් කරන්න පුළුවන්, මේ ප්‍රදේශ තුල නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දුම්රිය හෝ බස් රථ හෝ වෙන කිසිම පොදු ප්‍රවාහන සේවයක්, ඒ වගේම පුද්ගලික ප්‍රවාහන සේවයක් මේ ප්‍රදේශවල මාර්ග බාධක යොදා තිබෙනවා. මේ ප්‍රදේශවලට ඇතුළු වීම පිටවීම දැඩි ලෙස සීමා කර තිබෙනවා. ඊට අනුගතව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මෝදර රන්මිණි සෙවන, දෙමඩගොඩ සිරිසඳ උයන, මාලිගාවත්ත NHS නිවාස සංකීර්ණ COVID-19 පැතිරීම සම්බන්ධයෙන් දැඩි අවධානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බවත්, එම නිවාස සංකීර්ණවල ජීවත් වන ජනතාව නිවාස ඒකක අතර ගමන් කිරීමෙන් වැළකී සංචරණය අවම කරමින් සිය නිවෙස් තුලම රැඳී සිටින ලෙස රාජ්‍ය ඉල්ලීමක් කරනවා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව බස්නාහිර පළාතේ බස් රථ ගමනාගමන කටයුතුද සාමාන්‍ය පරිදි ආරම්භ වූ අතර බස් රථවල ගමන් කළ හැක්කේ 75%ක මගීන් ධාරිතාවයක් පමණයි. එසේම එම බස් රථ හුදෙකලා කර ඇති ප්‍රදේශවල නැවැත්වීම හෝ එම ප්‍රදේශවල මගින් බස් රථවලට නංවා ගැනීම සිදු නොකළ යුතු අතර සියලු ලංගම සහ පෞද්ගලික බස් රථ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළ යුතු වනවා. මේ අතර කළුතර උතුර පොලිසිය විසින් අද දින නියමිත සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකරන බස් රථ සඳහා අවවාද කිරීම සිදු කළා. මේ විදියට පටව ගත්තට පස්සේ ගෙනියන්න බැහැ. මෙතර බස් රථ දහවණිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට පහුගිය නිමාඩුවත් එක්ක මං හිතන්නේ මේ කොවිඩ් වසංගතය නිසා අද ආරම්භ කරන බස් සේවාව ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට බස් රථ 10ක් පමණ මාර්ගවල ක්‍රියාත්මක වෙනවා. සෙනඟ මදි ප්‍රමාණයක් අපිට පෙන්නුම් කරනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් බොරැල්ලෙන් බස් රථ 110ක් පමණ, රත්මලාණෙන් 55ක් පමණ, කොළඹින් 60ක් පමණ ක්‍රියාත්මක වෙන කටයුතු කළද මේ කළුතර දිස්ත්‍රික්කයෙන් බස් प्रकाश कर කාර්යාලීය දුම්රිය ප්‍රවාහනයේද අද දින සාමාන්‍ය පරිදි ආරම්භ වූ අතර මෙම දුම්රිය ස්ථානයන් සහ උප දුම්රිය ස්ථානයන් වල දුම්රිය නතර කිරීම සිදු නොකිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. මේ ගාල්ල සිට කොළඹට අද පැමිණි දුම්රියන් වල අලුයම දර්ශනයයි. බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය අද සිට ඉවත් කළද සෞඛ්‍ය ආරක්ෂිත තත්වයන් සැලකිල්ලටගෙන රාජ්‍ය ආයතනයන්හි සේවයට කැඳවිය යුත්තේ රාජකාරී පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් වන අතර නිරන්තරයෙන් සිය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුව දිරිමත් කළ යුතු වන බවයි රජය පවසන්නේ. මෙරට ජනගහනයෙන් 20%කට කොවිඩ් සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟතාවය පළ කර ඇති අතර එම එන්නත ලබා දීම සඳහා වන කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කමිටුවක් පත් කර තිබෙනවා. මේ අතර වෙලිකඩ බඳනාගාරයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රැඳවියන්ගේ සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති බව බඳනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනිය මහතා පවසනවා. එසේම බස්නාහිර පළාතේ හා හුදකලා කර ඇති ප්‍රදේශවල පොලිස් සේවයේ නියුතු ගර්භණී පොලිස් කාන්තාවන් සහ වයස අවුරුදු 2කට අඩු වයසේ දරුවන් සිටින පොලිස් කාන්තාවන් පොලිස් සේවයට වාර්තා නොකරන ලෙස වැඩබලන පොලිස් ප්‍රතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
COVID-19 රෝගය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඊට අදාළ එන්නත භාවිතා කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වනියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩසේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ දීප පැතුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට මෙම එන්නත ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩසේ මහත්මිය අවධාරණය කර සිටියා. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබා දෙන පිරිස් තීරණය කිරීම, ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය, තොරතුරු ලබා ගැනීම, කරුණු ගොනු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වනියාරච්චි මහත්මිය පියවරගෙන තිබෙනවා. බස්නාහිර පළාත තුල COVID-19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 256 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් තවත් පොලිස් නිලධාරීන් 317 දෙනෙකු නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් නිලධාරීන් 1447 දෙනෙකු සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල සේවය කරන ගර්භණී තත්ත්වයේ පසුවන පොලිස් කාන්තාවන් හා වයස අවුරුදු 2කට වඩා අඩු වයසේ දරුවන් සිටින පොලිස් කාන්තාවන් රාජකාරීට වාර්තා කිරීමෙන් තොරව නිවසේ රැඳී සිටින ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ගර්භණී තත්ත්වයේ පසුවන කාන්තා පොලිස් නිලධාරීන්ට සහ වයස අවුරුදු 2කට වඩා අඩු දරුවන් සිටින කාන්තා පොලිස් නිලධාරීන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව නිවසේ රැඳී සිටීමට අවසර ලබා දීමට පොලිස්පති තුමා විසින් තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් පත්‍රිකාවක් කොට්ටාෂ බාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කර තිබෙනවා. බස්නාහිර පළාත තුල පදිංචිව හෝ බස්නාහිර පළාතේ යම් පොලිස් ස්ථානයකට කාර්යාලයකට අනුයුක්තව සිටිනම් ඔවුන්ටත් එවගේම හුදෙකලා කරන ලද වෙනත් ප්‍රදේශයක පදිංචි හෝ එම ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයකට අනුයුක්ත නම් එම කාන්තා නිලධාරිනියන්ට මෙම සහනය ලැබෙනවා. ඔවුන් පොලිස් ස්ථාන වෙත රාජකාරී සඳහා වාර්තා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට නිවසේ රැඳී සිටීමට පුළුවන්. මහනුවර පූජාපිටිය ප්‍රජා පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මොහු මෝදර පොලිස් ස්ථානයේ සේවය කර ඇති අතර ස්ථාන මාරුවක් ලබා පසුගිය 4 වනදා පූජාපිටිය ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබහරගෙන තිබෙනවා. ඊට පසු ඔහු නිරෝධායනය සඳහා යොමු කර ඇති අතරතුරයි කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙන්නේ. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 100 දෙනෙකුට අධික සංඛ්‍යාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනිය මහතා පවසනවා. 2021 පස්වන දින වැලිකඩ කාන්තාංශයේ කොවිඩ් ආසාද රෝගීන් 6 දෙනෙක් වාර්තා වීම සමග මේවන විට සමස්ත නේවාසිකයන් කාන්තා රැඳවියන් 89කුත් ඒ වගේම පිරිමි රැඳවියන් 10 දෙනෙකුත් වශයෙන් වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිතව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තමයි බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකුටත් මේවන විට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා. මේ සියලු දෙනාම රෝහල්වලට ඇතුළත් කරලා ඒ අවශ්‍ය කටයුතු කරනවා. විශේෂයෙන් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ අපිට නවක රැඳවියන් අද්දෙනකුත් කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වුණා. ඒ වගේම කොළඹ බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයට මාරු කරපු කාන්තා රැඳවියක් කොවිඩ් ආසාදිත බවට වාර්තා වුණා. ඒ අනුව ඒ සියලු දෙනා අපි මේ වෙන විට රෝහල් ගත කරලා ප්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේම තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වෙන විට පල්ලන්සේන බන්ධනාගාරය අපි අපේ ඉදිරි කටයුතු සඳහා වෙන් කරලා තියෙනවා. බන්ධනාගාර වාර්තා වුණොත් යම් රෝගියෙක් අපි ඇතුළත් කිරීම සඳහා, ඒ වගේම වැලිකඩ බන්ධනාගාර රෝහලත් මේ සඳහා වෙන් කරලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විසින් ඉදිරියේදී යම්කිසි අවදානම් සහගත තත්ත්වයක් ආවොත් ප්‍රයෝජන ගැනීම සඳහා රැඳවියෝ සහ ඒගොල්ලන්ගේ ඥාතීන් කිසිම ආකාරයෙන් බියක් ඇති කරගත යුතු නැහැ. මොකද සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒ අවශ්‍ය උපරිම සේවාව ලබා දෙනවා. බාහිර සමාජයේ වගේම බන්ධනාගාර රැඳවියන්ටත් ඒගොල්ලන්ගේ සුබ සාධන කටයුතුත් ඒ වගේම ඒගොල්ලන්ගේ ප්‍රතිකාර කටයුතුත් නිසි ආකාරයෙන් සිද්ධ වෙනවා. මේ අතර අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක සැරිසරන ලද යාචකයින් 135 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බව අනුරාධපුර මහනගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළා. අනුරාධපුර පූජා නගරයේ සිංහකුළුණ ආසන්නයේ රැඳී සිටි යාචකයෙකුට COVID-19 වෛරසය වැළඳීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සෞඛ්‍ය අංශ පොලිසිය යුද හමුදාව හා නගර සභාව විසින් නගරයේ යාචකයින් සියලු දෙනා මෙලෙස නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
COVID-19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෙළඳසැල් පවත්වාගෙන යාමට ලබා දී ඇති නිරෝධායන උපදෙස්වලට පටහැනිව හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු සිදු කළ වෙළඳසැල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. මේ අතර හැටන් ගාමිණීපුර ප්‍රදේශයේ COVID-19 වෛරස් රෝග ලක්ෂණ මත වූ එක්තරුමවක් 19.90 සුවසැරියේ ගිලන් රථය මගින් දික්කොය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මෙතර උඩරට වතුකරේ දීපවාලී උත්සව සමයේ කොරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවධානමක් මත විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. බස්නාහිර පළාතේ විවිධ රැකියාවන්හි නිරත උඩරට වතුකරේ පිරිස් දීපවාලී උත්සව සමයේ වතුකරේට පැමිණීම ඊට හේතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අවිස්සාවෙල්ල සීතාවක අපනයන සැකසුම් කලාපේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවන් දෙදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එහෙත්වෙන් එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන් 60 දිනකු පමණ ස්වයං නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ රෝග ව්‍යාප්තිය අනුව අපිට රෝගය තියෙන තත්ත්වයේ එක එක විදි එක එක ආකාරයට වර්ග කරන්න පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෑතකදී හඳුන්වලා දීලා තියෙනවා එක එක විවිධ මට්ටම් අපි අපේ රටට විශේෂ වෙන මට්ටම් තත්ත්වයක් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ තුළ අපි පොකු කිහිපයක් රට තුළින් වාර්තා වෙන තත්ත්වයකදී තුන්වන මට්ටමේ තුන්වන අධිය තියෙනවායි කියලා තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ රටට සුවිශේෂ වන මට්ටම ප්‍රසිද්ධ කළේ. එහෙම මට්ටමක් අපි නිර්ණය කරන්නේ ඒ අවස්ථාවේදී ජනතාව විසින් කළ යුතු කාර්යයන් නොකළ යුතු කාර්යයන් ඒ වගේම මොන මොන ව්‍යාපාරද මොන මොන වගේ සමාජ ස්වස්ත්‍යෙන්ද සමාජ ක්‍රියාකාරීත්වෙන්ද අපිට කරන්න පුළුවන් කියන එක තීරණය කිරීම සඳහා. ඉතින් මේ අවස්ථාවේදී ඒ තුන්වනම අවධීරයේදී ඉන්නකොට හුදකලා කරපු නැති ප්‍රදේශවල වෙනදා කරපු හැමදේම කරන්න බෑ. ඒ අවස්ථාවේදී නොඑක් දේවල් සීමා කරන්න සිද්ධ වෙනවා. මෙරට සෞඛ්‍ය සේවයට ඊට පහසුවෙන් කොවිඩ් මර්ධනය කළ හැකි බවත් අවශ්‍ය වන්නේ ජනතා සහාය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති කාර්යාලයේ දෛනිකව හමුවන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා. වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප තුනක් තිබෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක්ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා. කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍යෙන්ම ජනතාවද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයේ හේතු වී ඇති බවත් වසංගතයේ ලොවෙන් තුරන් වන තෙක් රට වසාගෙන සිටිය නොහැකි බවත් යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතු බවත් දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින්ද දෛනිකව ආසාදිතින් වාර්තා වන බවත් ඉන් පෙනියන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතයේ මර්ධනය කළ නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා. විශේෂයෙන්ම මෙරට සෞඛ්‍ය පද්ධතියට ඉතා පහසුවෙන්ම කොවිඩ් මර්ධනය කළ හැකි බවත් අවශ්‍ය වන්නේ ජනතා සහාය බවත් මෙහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා. අමාත්‍යවරුන් වන පවිත්‍ර වන්නාරච්චි රඹුකැල්ල සහ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ සමාජික නැතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එක එක්කෙනා එක එක මත ප්‍රකාශ කරනවා. නමුත් අපිට විකල්ප තුනක් තියෙනවා. එකක් තමයි මුළු රටම කර්ෆියු දාලා වහන්න. අනිත් එක තමයි මුකුත් නොකර ඉන්න පුළුවන්. තුන්වෙනි එක තමයි පාලනයක් කරන ගමන්ම රටේ එදිනෙදා ජීවිතය කරගෙන යන්නට ඉඩ දෙන්නේ. නේ අපි තෝරගෙන තියෙන්නේ මේ තුන්වෙනි කල්පය. පසුගිය කාලේ මේ කොවිඩ් නිසා ආර්ථිකේ විශාල වශයෙන් වැටුණා. මොකද අපි ක්‍රමයෙන් කොවිඩ් පාලනය කරගත්තට පස්සේ ක්‍රමයෙන් අපිට ආර්ථිකේ යම් තත්යකට ගේන්න පුළුවන් වුණා. අපි මාස දෙකක් මේ රටේ කිසිම ආසාදිතයක් නැතිව ගෙන ගියා. දෙවන රැල්ලක් ආවේ හැම එක්කෙනෙක්ම මේක පහසුවෙන් ගත්ත සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දේ නැහැ කියලා තිබුණ දේවල් කරේ නැහැ. මේ නිසා සෑම දෙනෙක්ගේම වගකීම පැහැර හැරේ. වගකීම පැහැර හරපු නිසා මේ වගේ තත්යකට අපිට අපහු මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. හරිම ලේසි කියන්න රට වහන්න කියලා. නමුත් වැහුවම මිනිසුන්ට කන්න දෙන්නේ කොහොමද? මිනිසුන්ගේ රැකියාවල් කරන්නේ කොහොමද? මිනිසුන්ගේ ව්‍යාපාර කරගන්නේ කොහොමද? ගොවිතැන් කරගන්නේ කොහොමද? වෙළඳාම කරගන්නේ කොහොමද? මේවා කරන්නේ නැතුව මිනිසුන්ව ජීවත් කරන්නේ කොහොමද?
විශේෂයෙන්ම මේ මාධ්‍යට එන අය කතා කරන්නට ඕන මොනවද කළ යුත්තේ ජනතාව මේක පාලනය කරන්න රටක් දුවන ගමන් රටක් දුවන්න එපා දවසකට මිලියන 60ක් විතර ආසන්න ප්‍රමාණයක් අමතරව මේක වෙනුවෙන් අපි වියදම් කරනවානේ ඉතින් වෛද්‍යවරු කියන එක හරි දේ වගකීමක් ඇතුව ජනතාවට කියන්න ඕන කළ යුතු දේ මොකද්ද කියන එක. අභියෝග බාර ගන්න නැත්නම් වැඩක් නැහැනේ. ඒක තමයි අභියෝගය. කොහොමද අපි මේ දෙකම එකට ගෙනියන්නේ කියන එක තමයි අභියෝගය. පාර්ලිමේන්තුව තුල දුරස්ථභාවය ස්ථාපිත කර එමගින් මෙරට ජනතාවට ආදර්ශයක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තන්ත්‍රිමලේ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මීරටේ ජනතාවගේ ජන ජීවිතය කඩා වැටුණු මොහොතක රජයේ වගකීම තමයි ඒ කඩා වැටුණු ජන ජීවිත ගොඩනගන්නට අතහිත ලබා දෙය. මොනම අවස්ථාවකදීවත් රජයට කියන්නට බෑ අර හිඟේ තියෙනවා මේ අඩුපාඩුව තියෙනවා මුදල් ප්‍රශ්න තිබෙනවා කියන කාරණාව. ජනාධිපති බලයක් දීලා තියෙනවා. පාර්ලිමේන්තුවේ 144 කුත් පහුගිය දවසක දේශපාලන ගෙම්මන් බවට පත් වුණු කීප දෙනෙක් සමග දැන් 3-2ක් තියෙනවා. විසිවෙනි සංශෝධනෙන් අසීමිත බලයකුත් තිබෙනවා. දැන් මොනවත් නැtei කියලා කියන්නට බෑ. කොරෝනාවෙන් ඩොලර් ඉපෙීමේ ගජමිතුරු ව්‍යාපාරය බවට පත්වීම නතර කරන්නට ඕන. අද දවසෙත් සෞඛ්‍ය අමාත්‍යතුමිය කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැයි කියලා. තවමත් තියෙන්නේ පොකුරු ව්‍යාප්තියක් කියලා. මම එතුමියගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා කැටි වලාකුළු වල ඉඳගෙන කොරෝනා මර්ධන වැඩසටහන් ගැන හිතන්නේ නැතුව මහ පොළොවට පය ගහලා රටේ ජනතාව විඳින දුක කොරෝනාවේ යථාර්ථය සත්‍ය අවබෝධ කරගෙන වැඩ කටයුතු කරන්න. පාර්ලිමේන්තුවෙන් දෙන්න ආදර්ශය ජනතාවට කියනවා නම් දුරස්ථභාවය ගැන පාර්ලිමේන්තුව තුල දුරස්ථභාවය ස්ථාපනය කරන්න. පාර්ලිමේන්තුව තුල නිරෝධායන නීති රීති ක්‍රියාත්මක කරන්න. එසේ නොවුණු නිසා තමයි පොලිසිය නිලධාරියෙකුත් ඒ වගේම මාධ්‍ය ශේෂ්ත්‍රයේ මාධ්‍ය නිලධාරීන් 5 දෙනෙක් පමණ කොරෝනා නිසා අද අසහනයට පත් වෙලා සිටින්නේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රකාශ සහ ක්‍රියාදාමය අපිටත් රටේ ජනතාවටත් ලොකු කුතුහලයක්. රජය විසින් රැපිඩ් පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීම සඳහා ටෙන්ඩර් ලබා දී ඇති අතර තවමත් එම ටෙන්ඩර් කිසිදු පෞද්ගලික සමාගමක් විසින් මිලදී ගෙන නොමැති බවත් විපක්ෂය සිදු කරන අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරකාරිය වසම් මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය කරමින් පවතින විපක්ෂය විසින් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් කියන මේ විශේෂ COVID-19ට අදාළ පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් මේ රැපිඩ් පරීක්ෂණ කට්ටලවල පළවෙනි තොගය අද ලංකාවට ලැබෙනවා. එය ලැබෙන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානයක් හැටියට. ඊට අමතරව රජය විසින් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළා තියෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදිම කිසිදු ආකාරයකින් එම ටෙන්ඩරේ මේ වනතේ කිසිම පාර්ශවයකට ලබා දීලා නැහැ. එය තාම ටෙන්ඩර් ප්‍රතත්වයේ පවතින්නේ. ඒ අනුව මේ කරන චෝදනාව සම්පූර්ණයෙන්ම රජයේ අපහසුතාවයට පත් කිරීම සඳහා විපක්ෂය ගෙනියන ඒ බොරු චෝදනාවලම තවත් එක් කොටසක් පමණක් බව තමයි අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ. බ්‍රැන්ඩික්ස් ආයතනයේ මතු වූ කොරෝනා වෛරසයේ මූලාශ්‍රය පිළිබඳව නිවැරදි ප්‍රකාශයක් වගකිව යුතු බලධාරීන් විසින් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මා දන්නා තරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය රෝග මූලාශ්‍රය හොයාගන්න බැරුව රෝගීන් මතුවෙනවා නම් ඒක සමාජය තුල සමාජගත වුණු තත්ත්වයක් විදියට නිර්වචනයක් කරනවා. ඉතින් ඒක අපේ රටට අදාළද නැද්ද කියන කාරණාව හිතන්න වෙනවා. දැන් බ්‍රැන්ඩික්ස් පොකුර කියලා තමයි පහුගිය කාලේ රූපවාහිනිය දිගටම ගියේ. ඒ බ්‍රැන්ඩික්ස් පොකුර එකපාරටම මේ එන ප්‍රශ්නෙට උත්තර හොයාගන්න බැරි තැන මිනු අංගොඩ පොකුර බවට පත් වෙලා තිනවා. පහුගිය කාලේ කිව්වේ යහපාලන ආණ්ඩුවේ බුද්ධ්‍යංශ දුර්වල කරලා බුද්ධ්‍යංශ වලට වැඩක් කරගන්න බැරි අඩපණ කළ තිබිච්ච ඉඳ තමයි මේ කිසි තොරතුරක් හොයාගන්න බැරුනේ. අද ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ඉන්න මේ බුද්ධ්‍යංශ අකර්මණ්‍ය වෙන්න විදියක් නැහැ. හරියට ප්‍රකාශයක් කරන්න බ්‍රැන්ඩික්ස් ආයතනයේ මතු වූ කොරෝනා රෝගීන් මූලාශ්‍රය වශයෙන් ඔය යුක්‍රේනය අරව මේව එක එක කතාවල් කියනවා. හරියට ප්‍රකාශයක් කරන්න මේ රටේ ජනතාව මෙතනින් තමයි මේක ආරම්භුනේ. කළුගඟට අර පැන් ඉස්සා ඒ පැන් ඉහලා මේ රටේ ජනතාවට දීපු තනිමිඩේ මොකක්ද කියන එක මම දන්නේ නැහැ. ඒ කෙන්කම පාවිච්චි කරනකොට ඒක දකුණු අතෙන් කරන දේ වං අත දන්නේ නැහැ. දැන් මේ අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය කරන්නේ සම්පූර්ණ මීඩියා ක්‍රූ එකක් අරන් ගිහිල්ලා තමයි මුට්ටිය දාන්නේ.
එතකොට මම අහනවා ඒකේ බලාපොරොත්තු වෙච්ච දේ ඉටු කරගන්න පුළුවන්ද නැත්නම් හුදු පණිවිඩය දෙන්න සෞඛ්‍ය අමාත්‍යතුමිය කටයුතු කරාද කියන සැකේන මොකද හේතුව මේ රෝගය හොඳ වෙනවා නම් මම මූදර වුණත් බිලි වෙන්න කැමති මන් දන්නේ නැහැ මේ රටේ සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ වගේ වේශනයක් වෙලාවේ මේ වගේ ප්‍රකාශයක් කිරීම විහිළුවක් කිරීම හාස්‍යජනක ප්‍රකාශ කිරීම කොතරම් දුරට වටිනාකමක් තියනවද කියන කාරණා දුරස්ත අධ්‍යාපන ක්‍රම හරහා පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට තීරණය වී තිබෙනවා. යනුව ලබන 15වනදා සිට රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය මුල් කර ගනිමින් අධ්‍යාපන වැඩසටහන් එක් එක් ශ්‍රේණිවලට අදාළව පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන්නේ. COVID-19 වසංගත තත්ත්වය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු ඇති බවත් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුබද්ධ සියලු ආයතන එක් කරගනිමින් විද්‍යුත් මාධ්‍ය ගුවන්විදුලියද තොරතුරු තාක්ෂණයද උපයෝගී කරගනිමින් විෂයානුබද්ධ අධ්‍යාපනික වැඩසටහන් සම්පාදනය කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. විශේෂයෙන්ම දිවා කාලයේදී ප්‍රාථමිකාංශය 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා ප්‍රධාන විෂයන්ද 6 සිට 11 ශ්‍රේණිවල ප්‍රධාන විෂයන්ද උසස් පෙළ පන්තිවල සියලු විෂය ධාරාවන් ප්‍රධාන විෂයන් සඳහාද සිංහල දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් විකාශන කටයුතු එළමින 15වන දිනට ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ 2020 වසරේ අධ්‍යන වර්ෂයේ 3වන වාරය සඳහා අදාළ ශ්‍රේණිවල විෂයන්ට අදාළව විෂය නිර්දේශය අනුව වැඩසටහන් සකස් කර තිබෙනවා එළමින 15වන දිනට ප්‍රථම ශ්‍රේණි හා විෂයන්ට අදාළ විකාශන කටයුතු සිදුවන නාලිකාවන් සහ කාලසටහන පිළිබඳව මාධ්‍ය මගින් දැනුවත් කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද පෞතින වසංගත තත්ත්වය තුළ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදහස් පළ කළා ශිෂ්‍ය දූ දරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛ අවධානය යොමු කළා රජය තීරණය කළ තිබෙනවා පාසල් යළි විවෘත කිරීම සති දෙකකින් කල් දමනට අද තමයි පාසල් විවෘත වෙන්න තිබුණේ අපි තීරණය කළා තිබෙනවා නොවැම්බර් 23 වනදා කල් දාන්න පාසල් යළි විවෘත කිරීම 2020 තුන්වන පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ ආවරණය වන පරිදි සිසුන් සඳහා ස්වයං ඉගෙනුම් කට්ටල සකස් කර ලබා දීමට මූලික පියවර අපි අරගෙන තිබෙනවා අදාළ කට්ටල පාසල් විදුහල්පතිවරුන් මගින් සිසුන් වෙත ලබා දීමට රජය බලාපොරොත්තු වෙනවා මෙන්න අප වෙත ලැබුණු විශේෂ පුවතක් කොවිඩ් මර්ධන එන්නතක් පිළිබඳව සුබ බලාපොරොත්තු දල්වා ගැනීමට හැකි වී ඇති පුවතක් BBC ලෝක පුවත් සේවය මීට සුළු මොහොතකට පෙර තොරතුරු වාර්තා කර තිබෙනවා මෙම කොවිඩ් මර්ධන එන්නත රටවල් 6ක පුද්ගලයින් 43,500කට පමණ අත්හදා බලා ඇති අතර එහි සාර්ථකත්වය 90% ඉක්මවා ගොස් තිබෙනවා නැවතත් මෙම විශේෂ පුවත කොවිඩ් මර්ධන එන්නතක් පිළිබඳ සුබ බලාපොරොත්තු දල්වා ගැනීමට හැකි වී ඇති පුවතක් BBC ලෝක පුවත් සේවය මීට සුළු මොහොතකට පෙර වාර්තා කර තිබෙනවා මෙම කොවිඩ් මර්ධන එන්නත රටවල් 6ක පුද්ගලයින් 43,500කට පමණ අත්හදා බලා ඇති අතර එහි සාර්ථකත්වය 90% ඉක්මවා ගොස් තිබෙනවා මෙතරම් සාර්ථකත්වයකට පැමිණි පළමු එන්නත බවටද මෙම එන්නත පත්වනවා කොරෝනා උවදුරෙන් රටවැසි ජනතාවට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් අග්‍රාමාත්‍ය වහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ වැල්ලවත්ත මයුරපති ශ්‍රී බද්දකාලි අම්මාන් කෝවිලේදී. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක රටට සෙත් ප්‍රාර්ථනා කරමින් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. COVID-19 වසංගත තත්ත්වෙන් ආරක්ෂා වීම සඳහා වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේදී ආශිර්වාද පූජාවක් පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේදී කොවිඩ් වසංගතයෙන් රටවැසියාට හා අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීමද සිදු කෙරුණා. අග්‍රාමාත්‍යවරයාගේ හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රටපුරා සංවිධානය කර ඇති නව කොරෝනා වෛරසය මව්බිමෙන් දුරුවේවා පතමින් පැවැත්වෙන රතන සූත්‍ර දේශනාව මහියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා.
කොරෝනා උවදුරින් රට මුදවා ගැනීමේ අරමුණින් රත්න සූත්‍රයේ සජ්ජායනය කිරීමේ තවත් වැඩසටහනක් වවුනියාව මඩුකන්ද ඓතිහාසික ශ්‍රී දළදා විහාරාධිපති පූජ්‍ය මුව ඇටගම ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්ුණා. කාත්තන්කුඩී මුහිදීන් මෙත්තයි මහා ජුමා පල්ලියේද කොරෝනා උවදුර මැඩපැවැත්වීම අරමුණින් ආගමික මෙහෙයක් පවත්වා තිබෙනවා. ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානයේදී රොටට සෙත්පතා රත්න සූත්‍ර දේශනාවක් මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ පැවැත්ුණා. කොරෝනා වසංගතයෙන් ලංකාව හා ලෝකවාසී සියලු දෙනා ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමින් රමුක්කන කිරිවන්දෙනිය පුරාණ විහාරස්ථානයේදීද ආගමික වැඩසටහනක් පැවැත්ුණා. ඒ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ධම්මං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි. කැලණිය රජමහා විහාරස්ථානයේදීද ලෝවැසි සියලු දෙනාට සෙත්පතා රතන සූත්‍රයේ සජ්ජායනය කිරීමේ ආගමික වැඩසටහනක් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සිදු කෙරුණා. ගැටඹේ රාජෝපපනාරාමයේදීද කොවිඩ් උවදුර මැඩ පැවැත්වීම සහ රටට ආශිර්වාදයේ පතා රතන සූත්‍ර සජ්ජායනාවක් පැවැත්ුණා. මහනුවර මීරා මස්කම් මුස්ලිම් පල්ලියේදීද රටට ආශිර්වාද පතා මුස්ලිම් ආගමික වතාවත් මේ ආකාරයෙන් පැවැත්ුණා. අලුත්කම කන්දේ විහාර විහාරස්ථානයේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර හිමියන්ගේ අනුශාසනා පරිදි කොරෝනා උවදුරින් රට මුදවා ගැනීමේ අරමුණින් රත්න සූත්‍ර සජ්ජායනාවක් පැවැත්ුණා. ඒ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වයේ දුරු වී රට යහපත් තත්ත්වයට ගෙන ඒමේ අරමුණින් පවත්වන රතන සූත්‍ර දේශනා කිරීමේ පින්කමක් කොළඹ හත ශ්‍රී කල්යාණී ධර්ම ආශ්‍රමයේදී පැවැත්ුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා උවදුරින් ලෝවැසි සියලු දෙනාට සෙත්පතා ආශිර්වාද මෙහෙයක් කුරුණෑගල මුස්ලිම් මහා පල්ලියේදී පැවැත්ුණා. මෙන අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. කොළඹ දිස්ත්‍රික්කයේ අගුලාන උතුර සහ දකුණ ග්‍රාම සේවාව සම මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශය බවට පත් කළ බව යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මෙනම පුවත නැවතත් කොළඹ දිස්ත්‍රික්කයේ අගුලාන උතුර සහ දකුණ ග්‍රාම සේවාව සම මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශය බවට පත් කළ බව යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. දුෂ්කරතා රසක් මැද සිය ජීවිතය ගැට ගසා ගැනීම වෙනුවෙන් අභියෝග මැදේ සටන් කරන අසරණ පවුලක් පිළිබඳව තොරතුරු අපට බෙන්ගිරිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. බෙන්ගිරිය කහවලවත්ත රොටරිය ගම්මානයේ පදිංචි කරුවෙකු වන DMA නිශාන්ත දරුවන් 3 දෙනෙකුගේ පියෙක්. සිය දරුවන් 3 දෙනා පාසල් ලැබීමටත් ඔවුන් උස්මහත් කිරීමටත් ගෙදර දොරේ අඩුපාඩු පියවා ගැනීම සඳහා නිශාන්තට ඌ එකම ආදාය මාර්ගය උනේ කොහුමෝලේ සේවය කිරීමෙන් උපයාගත් ඊතා සුළු මුදල. අඩුපාඩුකම් රැසක් මැදේ උනත් Tamanගේ පවුලේ කටයුතු සිදු කරගෙන ගිය නිශාන්තගේ එකම ආදාය මාර්ගයට කන කොකා හැඬුවේ ඔහුට සිදු වූ අනතුරකින්. මේ අනතුරත් සමග නිශාන්තගේ එක් අතක් ඉවත් කරන්නට සිදු වුණා. ඔහු තවත් අවාසනාවන්ත වන්නේ ඔහුගේ අනෙක් අතත් ඉවත් කරන්නට වෛද්‍යවරුන් උපදෙස් ලබා දීමත් සමග නිශාන්තට Tamanගේ දෑත් දින කිහිපයක් තුල අහිමි වී ගියා. කොහොමෝලේ රස්සාව කරන අතරතුර වැඩ කරන මැෂින් එකට අත ගිහිල්ලා තමයි එක අතක් ගියා. ඒ අත යද්දී ඒක අල්ල ගන්න අනිත් අත දැන් ඉස්සරලා වම් අත ගියා. ඒක බේර ගන්න දකුණුවත් දැම්මා. ඒකට ඒකත් ගියා කරන්න. දැන් මුකුත්ම කරගන්න බෑ. නෝනා තමයි කොහොමද ඒක කරන්න. ජීවත් වෙන්න වටපිටාවේ මිනිස්සුන්ගේ ආධාරයක් ඇතුවරුන් තමයි දැන් ජීවත් වෙන්නේ. ආන්දුවෙන් ආබාධ දීමනාව කියලා කම්මනා ඇත්තට තමයි. බා වැඩ කරමු කොහොම වලින් කියමු සානක් කම්මනා. ඒගොල්ලෝ ඉස්පිරිතාලේ ඉඳලා ගෙදරට ආවට පස්සේ බලන්නවත් ආවේ නැහැ. කම්කරුවෙක්ගේ පැමිණිල්ලක් දාලා තියෙනවා නඩු යන එතනින් මාවිත් දැන් නඩුවෙන් තමයි වෙන දෙයක් වෙන්නේ. තාත්තාට සිද්ධ වුණු අනතුරත් එක්ක වැඩිමහල් පුතාට
අධ්‍යාපනයේ හදාරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. තාත්තා රැකබලා ගන්න ඕන නිසා පාසල් නොයා නිවසේ නතර වෙන්න සිද්ධ වුණා. නිශාන්තගේ ආදායම් මාර්ගයේ අහිමි වීමත්, දරුවන් පෝෂණය කිරීමත්, නිශාන්තව රැකබලා ගැනීමත් බේත් හේත් වලට යන වියදම් පවා දරන්නට සිද්ධ වුණේ නිශාන්තගේ බිරිඳට. නිශාන්තගේ බිරිඳත් සේවය කරන්නේ කොහොමෝලක. ඇයට මේ සියල්ල කරගන්නට තරම් ලැබෙන සොච්චම් මුදල කොහොමත් පිරිමහ ගන්නට බැහැ. ලොකු පුතා නැ ඉස්කෝලේ යන්නේ යාර තාත්තගේ අද්දක ගියහම පස්සේ නතර වුණා. බලා හදා ගන්න විදිහක් නැති හින්දා මටත් රස්සාවට යන්න වහින්දා. එයාට අවුරුදු 16ක් වෙනවා දැන්. දෙවෙනි පුතාට අවුරුදු 9යි. එයා 5 වසරේ. දුව තමයි තුන්වෙනියා. එයාට අවුරුදු 7යි. එයා 2 වසරේ. එයාගේ වැඩත් කරගෙන මට තියෙන වෙලාවට කාටු කපන කොහොම කටර එකක් තියෙනවා. ඒකට යනවා පැය 2කට 3ට එහෙම වැඩ කරන්න යනවා. පැය ගන්න තමයි පඩි හදලා දෙන්නේ. මේකට කිව්වේ නැද්ද ඔය සබකේ ඉන්ටර්නෙට් දාරෙන් කියන්නේ? කිව්වා ඉතින් ඒගොල්ලන්ට එහෙම කිව්වහම උදව් කරන්නම් කියනවා බලන් දෙන්නම් කියනවා නම්බර් ඉල්ල ගන්නවා එහෙම කවුරුත් කතා කරන්නේ එහෙම ඉල්ල ගත්තට දවසින් දවස ජීවිතේ පිළිබඳ ප්‍රශ්න ගොඩ ගැහෙද්දී නිශාන්තගේ අහිංසක පවුලට උන් හිටි තැන් පවා අහිමි වී යන්නේ ඇතම් විට මිනිසෙක්ට මෙතරම් කරදර පිට කරදර සිද්ධ වෙනවද කියන එක හිතා ගන්නත් බැරි තරමට ගරා වැටුණු නිවස කඩා වැටීම නිසා මේ වන විට නිශාන්ත සහ දරුවන් බිරිඳ ජීවත් වන්නේ తాවකාලිකව ඉදි කරගත් මඩුවක් තුළ රජය විසින් ලබා දෙන ආබාධිත දීමනාවක් පමණයි මේ පවුලට ජීවත් වෙන්නට දැන් ඉතිරි වෙලා තියෙන්නේ හැම කෙනෙක්ම ජීවත් වෙන්න මහ ලොකු අරගලයක් කරන මොහොතේදී මෙවන් අසරණ තත්වයට පත් වූ අහිංසකින් වෙනුවෙන් ඔබටත් යමක් කරන්නට හැකිනම් එයයි අපගේ මනුස්සකම ඒ වාලේ කඩාවැටීගෙන ආවේ ළමයි රණතුරක් වෙයි කියලා රෑක වගේ කඩාවැටෙන තනතුරක් වෙයි කියලා එතකම් මඩුවේ කවර් කරගෙන ඉන්න බලාන තම කඩන්නේ අයන් කයන් හරි ආධාරකතු කරන ගයක් හදා ගන්න බලාගෙන ඉන්නේ රටවට අපුවක් කිහිපයක් වෙතයි දැන් අවධානය නව ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට අද අනුරාධපුර වෙත පැමිණියා අනතුරුව ගුවන් හමුදාපතිවරයා අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදක උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්තා. ඉන්පසු රුවන්වැලි සෑය සහ අභයගිරිය යන පුදබිම් වැඳ පුදාගත් ගුවන් හමුදාපතිවරයා එහි විහාරාධිපති හිමිවරුන් බැහැදක උන්වහන්සේලාගේ ද ආශිර්වාද ලබා ගත්තා. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යාපනයේ පිහිටි දුරයප්පා ක්‍රීඩා පිටියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජපන් තානාපති අකිරා සුකියාමා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අතර ද්විපාක්ෂික සාකච්ඡාවක් අද වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්ුණා. එෙහිදී ජපන් ආධාර යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව සහ කසල අර්බුදයට ජපන් රජයේ සහාය ඇතිව විසඳුමක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී බූටික් හෝටලයක් වන W15 හන්තාන එස්ටේට් සුප්‍රසිද්ධ කොණ්ඩේ නාස්ට් ජොහන්ස් පවුලට පිළිගනිමින් 2021 වසර සඳහා හොඳම නවීන හෝ අලුත් වැඩියා කරන ලද හෝටලය ලෙස සම්මානෙන් පිදුම් ලබා තිබෙනවා. And the winner is W15 Hanthana Estate Kandy. ප්‍රවීණ ගායන ශිල්පී W.D. ආර්යසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 64 වන වියෙහි පසු වුණා. W.D. ආර්යසිංහ මහතා ප්‍රවීණ ගායකයෙකු මෙන්ම ප්‍රවීණ සංගීතඥයෙකු වන අතර ඒ මහතා විසින් මා ළඟටම තව ලං වෙලා විකසිත පෙම් පොකුරු පෙවුම් තරු අරුන්දති වැනි නිර්මාණ රසක් සිදු කර තිබෙනවා. එත් සමගින් සියත සවසහේ ප්‍රධාන පත් විකාශය අවසන්. අපි එළි හමුවන්නේ රාත්‍රියේ 9:35ට අපගේ රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.